මට අඳුරන්න බැරි වුණා නම් සාමෙලප්පු කල්සමක් ගහගෙන ඉන්නකොට. මගේ ලෙඩේ හැටියට සරම අඳින්න හොඳ නැහැලු. ඒකයි කලිසම ඇන්දේ. අම්මපා බඩේ පිපුමක් තිබුණා. ඒ පිපුමට තමයි කලිසම ඇන්දේ. තදත තියෙනකොට පිපිලෙන්නේ නැහැ නේද? ඉතින් ඇයි බං ගැලෙව්වේ? ඒ දෙකත් පුළඳ බං කලිසම ඇඳන් ඉන්නේ. ටිකක් හිටි වාගේ. ඇඳලා පුරුද්දක් තියෙන. නම්බි ඇඟේ මස්තියක් දාලා. ඉස්පිරිතාලේ සැප හොඳයි. උදේ පාන්දර වාට්ටුවට එළ දෙන ගෙනල්. දෝලා කිරි භාගයක් දෙනවා. ඉතින් මම ওই තරම් එළ දෙන්නේ ඉන්නවද? එළ දෙන්නේ නැත්තම් බං ආන්ඩුවේ කිරි මණ්ඩලයක් දායි. ඇයි ජොස්මින් අපි වන්නේ පල් වතුරනේ. දවල් කෑමට. එළු මස්, කරම් මස්, කුකුල් මස්, පීකුදු බෙට. බත, ඊදුරු සම්බා, මුත්තු සම්බා, මිල් චාට්. බෝරු. මා කිව්වා? නෑ මං කියන්නේ බේත් එහෙම දෙන්නේ නැද්ද? අලුත් ක්‍රමේ හැටියට කෑමත් එක්ක බේත් කලවම් කරලා දෙන්නේ. අපි බල්ලන්ට කෑම දෙනකොට ගෙන්දගම් කලවම් කරලා දෙන්නේ. ඒ වගේ නේද? නෑ ඊට වඩා පොඩ්ඩක් වෙනස්. හැබැයිද මේ ලෙඩු වැඩි නිසා බිම බුදියන්නේ අයියා. මොකක් කිව්වා? නෑ මේ ඇඳවල යටත් ලෙඩු ඉනවලනේ. කවුද බං ඔය කෙබර ගහන්නේ? අඩි පහක් පළලා ඒක ඇඳ. උන් පාරක් පෙළුණත් බිමට වැටෙන්නේ. අඩි හතරක් දාලා තින ඇඳට නගින්ද? එහෙනම් ජෝඩු ඇඳවා. ඔව් ජෝඩුවකට උනා ලේසියෙන් ඉන්න පුළුවන්. මටත් ලෙඩ ගොඩාක් තියෙනවා බං. අපෝ එඹ ලෙඩ වාට්ටුවක් නේ. හ්ම්. ඵලයන් කොළඹ ස්පිතාලේ. යන්න ඕන.